රටවල්ටත් රැට වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ තොබලයි. අද 2019 ජනවාරි 5 සෙනසුරාදා ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි. ලෝක උරුමයක් කිරීමටත් ජනපති සූදානම්. ලෝක උරුමයක් බව පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව. ඉදිරි අයවැයෙන් සහන ලබා දී ආණ්ඩුව මැතිවරණයකට පාර කපන බව මහින්ද කියයි. මත් උදුරෙන් විනාශ වූ ජීවිත ගොඩගන්නා හැටි උත්පාදන ක්‍රියාවලිය තුළ විශේෂත්වයක් වන්නේ කිසිදු අවසරයක් ලබා නොදීම. මේ උත්සව සමයේ ස්මාර්ට් ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් එන සිංහ විස්ටා TV එකක් මිලදී ගන්නා ඔබට හිත පිරෙන්න වාසි රැසක් ඕනෑම සිංහ ප්‍රදර්ශනාගාරයකින්. Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. Aiboba, දකුණු ආසියාවේ නවීනතම සහ සුවිශාලතම ප්‍රවෘත්ති මැදිරිය සිට ඔබ වෙත ගෙනෙන අද දෙරණ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදත් ඔබ වෙනුවෙන් සූදානම්. අද දවසේදී අපි මුලින්ම වාර්තා කරන්නේ විශේෂයෙන්ම බෞද්ධයින්ට ඉතාමත්ම වැදගත් වූ පුවතක් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද ඓතිහාසික මාතලේ අලු විහාරයේදී සිදු වුණා. මහා සංඝරත්නයේ උපදෙස් සහ මග පෙන්වීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරුණා. එහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා සඳහන් කළේ ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කිරීමට තමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බවයි. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කර සුරක්ෂිත කිරීමෙන් තේරවාදී පුදුදාම බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද ඓතිහාසික මාතලේ අලු විහාරයේදී සිදු වුණා. ඒ ත්‍රිනිකායක මහානායක නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සමරු ඵලකය විවෘත කළා. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ස්වර්ණමය අවස්ථාවද මතු පරපුරට සිහිගැන්වේ මෝදෙසා සමරු ඵලකය නිරාවරණය කරනවා. ජාතික මහෝත්සවය ආරම්භ වූයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුවයි. සන්නස්පත්‍ර නිලමේ වරුන් විසින් තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස පත් කළ බවට වූ සන්නස්පත්‍රය ත්‍රිනිකායක මහා සංඝරත්නය වෙත පිළිගැන්වුවා. අතිපූජ්‍ය වරකගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහානායක ස්වාමීන් වහන්සේට, අතිපූජ්‍ය අවසරයි නියංගොඩ විජිත සිරි අනුනායක ස්වාමීන් වහන්සේට, අතිපූජ්‍ය කොඩගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේට, ඉතිහාසයේහි යම් අවස්ථාවක ශ්‍රී ලංකාද්වීපයේහි සම්බුද්ධ ශාසනය ත්‍රිපිටක ධර්මය දීප්තිමත් විරාජමාන වුණාද, ඒ සමය තුළ රටේ පාලනය ධාර්මික වූ බවත්, ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් රට ඉතාමත්ම සමෘද්ධිමත් භාවයට පත් වූ බවත් ඉතිහාසයේ දක්නා ලැබෙන කාරණයක්. මේ රටේ දැන් විලම්බීත අදහස් පැතිරිලා යනවා. ධර්මය විකෘති කරලා විග්‍රහ කරනවා, ලියනවා, කියනවා, දේශනා කරනවා. අපි බෙහෙවින්ම සන්තෝෂයට පත් වෙනවා ධර්මයේ ස්ථාවර කළා රාජ්‍ය මූලිකත්වයෙන්. ඒක ජාතික උරුමයක් විතරක් නෙමෙයි, ඒක ලෝක උරුමයක්. ලෝකයේ ජනතාවට මේ හා සමාන දර්ශනයක් ඇති වෙන තරක් නැහැ. මෙම ඓතිහාසික අවස්ථාව සිහි කරමින් සමරු මුද්දරයක්ද නිකුත් කරනු ලැබුවා. එය සිහිගම්වමින් මෙම සමරු මුද්දරය නිකුත් කිරීම සිදු කරනවා. 2018 මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ අස්සංකලේ මමත් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයක්‍රම්පෙර රමැතිතුමත්, එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, මා පෞද්ගලිකවත් සතුටු වෙනවා
මම ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කළ මගේ මේ නිල කාලය තුල මට කරන්නට ලැබුණු උතුම්ම මහා පුණ්‍ය කටයුත්ත වශයෙන් මේ කරන්නට ලැබීම මගේ ජීවිතයේ මා පෙර කළ පිනක් වශයෙන්ුයි මා මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ත්‍රිපිටකය අද දවසේ මුළු ශ්‍රී ලංකාවේම උරුමයක් ලෙස පිළිගැනීමටත්, එසේ සියලු ජාතීන්ගේ උරුමයක් ලෙස ભેදයෙන් තොරව සමාජගත වීමටත් අවශ්‍ය මූලික පදනම සකස් කිරීමට ත්‍රිපිටකය ජාතික උරුමයක්ෂේ ප්‍රකාශයට පත් කිරීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා ත්‍රිපිටකය නෛතික පදනමක් ලබා දීම මේ මගින් සිදු වෙනවා. විනයගරුක ප්‍රඥා සම්පන්න සමාජයක් ගොඩනැගීමට අපට ඇති ස්ථිරසාර ඥාන දර්ශනයේ ත්‍රිපිටකය බව වටහාගෙන ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය පරිසරය අප සියල්ලන් එක්ක ගොඩනැගිය යුතුයි. ත්‍රිපිටකය ලොව ඇති අති විශාල වූ ග්‍රන්ථාරූඪ වූ ඥාන සමුදායයි. මෙරට ජනාධිපති වශයෙන් මාගේ බලතල ප්‍රකාරව මේ ත්‍රිපිටක ධර්ම දායාදයේ සුවිශේෂී ජාතික උරුමයක් ලෙස පත් කිරීමෙන් ත්‍රිපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරා ගැනීම සඳහා වන නෛතික ආරක්ෂාව සැලසෙනවා. පාලි භාෂා පිළිබඳ විශාරද අවබෝධයක් නැති අය ලවා ඇතැම් ආයතන ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කර තිබෙනවා. සමාජ දාලවේ බඩවෙල දේශ සහගත ධර්ම ප්‍රචාරයන්ට ත්‍රිපිටක ධර්මයේ යොදාගත් අවස්ථා අපි දක තිබෙනවා. එනිසා ත්‍රිපිටකය ජාතික උරුමයක්සේ අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම නිසා මින්පසු රජයේ අවසරයකින් තොරව ත්‍රිපිටකය සංස්කරණය කිරීමට හෝ පරිවර්තනයට අනිසි කටයුතු වලට භාවිතා කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොමැති බව ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්න ඔබ වහන්සේලා ඉදිරියේදී මා ප්‍රකාශ කරන්නේ ඉමහත් වූ සතුටින් සහ ගෞරවයෙන්. ත්‍රිපිටකය පරිවර්තනය හා සංස්කරණයට මින්පසු ඉඩ ලැබෙන්නේ ප්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. අප සෑම විටම විශ්වාස කරන්නේ එයයි. අපි රජය ජාතික උරුමයක් වශයෙන් මේ උතුම් ත්‍රිපිටකය අද ප්‍රකාශයට පත් කළා වගේම අදින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන්න යුනෙස්කෝ ආයතනය මගින් මෙය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව මා මෙහිදී ඔබ වහන්සේලාට සඳහන් කරන්නට කැමැතියි. The big story. ශ්‍රී ලංකාවේ සහජීවනයේ ගොඩනැගීම පිළිබඳව පහුගිය කාලයේ පුරාවටම විදේශ රටවල් බොහොම උනන්දුවෙන් කටයුතු කරපු බවක් අපි දක්නට ලැබුණා. කොහොම වුණත් ශ්‍රී ලංකාව තුළ සහජීවනයේ ගොඩනැගීමට විදේශ මැදිහත්වීම අවශ්‍ය නොවන බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරන්නේ. අද කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් කාඩිනල් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළේ සහජීවනයේ ගොඩනැගීමට අවශ්‍ය මඟ පෙන්වීම බුදුදහමෙන් ලබාගත හැකි බවයි. පූජ්‍ය පානකල උපතිස්ස නාහිමියන්ගේ 69 වන ජන්මදිනය නිමිත්තෙන් ඉන්දියානු ජාතික ලේඛක ෂාහිල් සිද්දිකි මහතා ඉංග්‍රීසි බසින් රචිත පූජ්‍ය පානකල උපතිස්ස නාහිමි චරිතාපදානයේ අලලා ලියවුණු අංජලි කරණීයෝ ග්‍රන්ථය අද උදැසන ආරක්ෂක සේවා විද්‍යාලය ශ්‍රවණාකාරයේදී ජනගත කෙරුණා. අත් වශයෙන්ම මම කියන්නට ඕනේ හුඟක් වෙලාවට විදේශීය රටවල්වල සමහර ස්ථානවල මේ ලංකාව මෙලෙච්ච ජාතියක් ලෙස මෙලෙච්ච රටක් ලෙස හංවඩු ගහනවා හැම තැනකම වාගේ. අපේ රටටත් අපේ කීර්තියටත් කැලැල් කරන බොහෝ දෙනෙක් අද බටහිර යුරෝපයේ සහ වෙනත් රටවල්වල ජීවත් වෙනවා. මේ රට තුළ ආගමික විවිධත්වය පිළිගන්නේ නැහැ කියන චින්තනයක් භීතියක් මේ රට ගැන ලෝකය තුළ ඇති කරන්නට සමහර අය කටයුතු කරනවා. ඒක ඇත්තෙන්ම කනගාටුදායකයි. අපි අපේ රට ගහකට සමාන කරොත් මේ ගහේ මුදුන් ගහ මුදුන් ලීය තමයි බුද්ධාගම. එචා මේ මුදුන් ලීයට සම්බන්ධ වෙච්ච මේ මුදුන් කඳට සම්බන්ධ වෙච්ච අතු අපි සියලුම දෙනා විවිධ ආගම් අදහන අය ඉතාමත්ම ලස්සනට මේ රටේ ජීවත් වෙනවා. ඒ රටවල නිෂ්පාදනය කරන ආයුධ අපිට ලබා දීලා අපි එක එක කොටවන එක නෙමෙයි ඒගොල්ලෝ කරන්නට ඕනේ. මේ රටේ සමාදානීය සහජීවනයේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට විසඳුම් සොයාගන්න ඔබ මේකට අත දාන්න එන්න ඕනේ නැහැ. අපි ඒකට විසඳුම් සොයාගන්න. අපිට මේ විසඳුම් සොයා ගැනීම සඳහා ආධ්‍යාත්මික මඟ පෙන්වීම අපි අදහන ආගම්වල තියෙනවා. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය තුළ ඒක තියෙනවා. ඔබ කරුණා කරලා අපිට අවශ්‍ය නම් උදව් වෙන්න, අවශ්‍ය නැත්නම් ඔබගේ වැඩක් බලාගන්න. මෙහාට ඇවිල්ලා අපේ තත්ත්වය අවුල් කරන්න ඉන්නේ. ඒක අපි කියන්නට ඕනේ ලෝකයට. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රයේ වෙත අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන්ම දෙවුන්දර රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටියා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම විහාරස්ථානයේ විහාරාධිපති කල්යාණ වංශික මහානිකායේ අනුනායක පූජ්‍ය දෙවුන්දර සිරි සුනන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පසුව ශ්‍රී විෂ්ණු දේවාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එය වැඳපුදා ගනු ලැබුවා. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිපුණ කාංචන සිසුවා විසින් සිතුවම් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් සිතුවමක්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ඉදිරි අයවැයෙන් සහන රැසක් ලබා දී ආණ්ඩුව මහමැතිවරණයකට යෑමට සැලසුම් කර ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා ඊයේ කෑගල්ල කොටියාකුඹුර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව කියා සිටියා. ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජනතාවගේ පඩි වැඩි කරන්න ඕනේ නෝ අයවැයි. අපි බල කරලා සිටිනවා ආණ්ඩුවට. මේ අයවැයෙන් සාහන දෙන්න. මොකද ඒකට දෙනවා. මැතිවරණයක් තියෙනවනේ. ඊළඟ වෙකේදී තමයි යාලා වැඩි කරන්න. සර් ඇවිල්ලා තමයි පදුවේ අඩු කරන්න. ඔව් ඒක ආයි වැඩි කරන්න. නෑ ඒව වැඩි කරන්න ගන්නේ නෑ මේ පාර. මේ පාර තව අඩු කරලා සාහන දීලා ඊළඟ පාර යාලා බලයට හදිසි වැරදිලා ජනතාව රැවටිලා දුන්නොත් කියලා යාලා ඉතාලගෙන ඉන්නේ ඊළඟ පාර වැඩි කරන්න. එහෙම කරන්න හම්බ වෙන්නේ නෑ. මොකද ඊළඟ පාර එන්නේ අපි. මේ අතර කුරුණෑගල පොදුජන පෙරමුණ කාර්යාලයේදී අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්තුණා. ආදේශ සභාව කියලා පළාත් සභාව මැතිවරණ තියපු අපි තමයි ඒක අධිපති. අපිට තිබුණ ලොකු අභියෝගය තමයි මෛත්‍රීපාල රනිල් ආණ්ඩුව දුරදිවිත තුනෙන් දෙකේ ඡන්ද බලය ඉවත් කරගත්තේ නැත්නම් ආණ්ඩුවනේ විවස්ථාව සම්මත වෙලා අපි ලහත් ඉවරයි. හෙට ලංකා ඉතිහාසයේ විලාස ලැබුණයින් පස්සේ පූජ්චි පාරවල් අපිට ලැබුණයින් පස්සේ ඒක ඇතැක්මයක් හරි එහාට අරගෙන යන්න ඇතැක්මයක් නෙවෙයි මේ මාතර ඉඳලා බෙලි අතර ගෙනියන්න පුළුවන් කප්පිටාද හැදිලා හෙට පළවෙනි දුම්රිය යනවා කියලා මට දැනගන්න ලැබුණා. මේ අපේ ජයග්‍රහණය. ඒවා අපි විවුර්ත නොකරට ජනතාවගේ හදවතේ තියෙනවා. පෙරේද හංගන සමරේ නිදිමැද සාකච්ඡාවක්. මේ ඔක්කොම දැන් බඩු වෙනවා අපි ගාවට. හේතුව දැන් පොලිසිය සිරිසේන ජනාධිපතිතුමාට තියෙනවා. සීයාලි මහත්තයාට එනවා වීඩියෝ තියෙනවා සාකච්ඡා ඔක්කොම එළියට එනවා. මංගල කිරුබළු පුළුවන් තරම් ඉක්මනට බාලි නීති රජුන් යන්න ඕනේ. මෙහෙම ගියොත් 60ට 65 වහිනවා. දැම්ම ගියොත් අසුවකින් කියලා බේරෙන්න 82 කියලා බේරෙන්න පුළුවන් කියලා මම සමහරවිට කියනවා. මාධ්‍යපාල සිස්සෙන් ජනාධිපතිතුමාට අපි විරුද්ධ වුණා. එදුමත් අද අපිත් එක්ක අත්තල් බලගෙන හිතගෙන ඉන්නවා. මේ රට වෙනුවෙන් මේ තාලකන් නිතුප්පු දෙකේ රනිල් වික්‍රමසිංහගේ හොරන් නඩය පන්නන්න. ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන පක්ෂ හා සංවිධාන 29ක් සම්බන්ධ වී කටයුතු කිරීමට මෙවන විටත් එකඟත්වයේ පළ කර ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් මිනුවන්ගොඩ පැවති ගම සමග පිළිසඳරක් වැඩමුළු මාලාවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් පොදුජන පෙරමුණ කියන්නේ රටේ දැන්ට තියෙන එකම ක්‍රියාශීලී පක්ෂය. මේ සතියන්තේ කුරුණෑගල මේ වගේ රැස්වීමක් තියෙනවා, දැන් නුවර තියෙනවා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ වගේ පක්ෂ සංවිධාන කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගද පොදුජන පෙරමුණ ඉදිරියේදී මැතිවරණයට සහභාගි වෙන්නේ? දැන්ටම පක්ෂ සහ සංවිධාන 29ක් අපිත් එක්ක එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් ප්‍රාර්ශකේ? නෑ මම නෑ, මම පොට්ටුවේ පක්ෂ. මම ඒක 2015 ජනවාරි වල අතහැරියේ. ඇයි එතනම් කලකිරීමකට ලක්ුණේ? කලකිරීමක් නෙවෙයි, ඉතින් අලුත් පක්ෂයක් හැදුවා. ඉතින් අපි මේ තියෙන පක්ෂය තමයි ජනතාව ඡන්දේ දුන්නනේ පෙබරවාරි 10 වෙනිදා. ඔබතුමා මේ ඉදිරියේ තරඟ කරන කොහොට්ටෙමු? ඒක බලමු.
ඒක බලමු. හොඳ ජනාධිපති අපේක්ෂකවරයෙක් ඉන්නවද? අපෝ අපිට අපේක්ෂක වැඩි වෙලා ඒකයි වෙලා තියෙන්නේ දැන් රස්තේ. අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාට ඉල්ලන්න බැරි කරලා තියෙනවා. ඉතින් එතුමාට අවස්ථාව දීලා තියෙනවා සුදුස්සෙක් ඒ සඳහා නම් කරන්න කියලා. හිටපු ආරක්ෂක ලේකම්තුමා ගෝඩබේ රාජපක්ෂ මහතා. ඒක අපි බලමු. ඒක මහින්ද ජනාධිපතිතුමා ගැතිය තියෙන එක. ගෞතමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහි වෙලානේ. ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක ඉන්නවනේ. ඒකේ ගැටුවක් වෙන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දැන් මේ වෙද්දී අප්සෙට් එකේ ඉන්නවා. මොකද ශ්‍රී ලංකාවේ අප්සෙට් වෙලානේ තියෙන්නේ. ඒකද ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට වේදනාවක් තියෙනවා. මේ දෙක එක්කව වෙලා හොඳ ගමනක් ඉදිරියේදී ආයි. ගෞතමලා පක්ෂය මොකද්ද? අපි පෑදලියෙම ඊළඟ මැතිවරණයේදී පොදුජන පෙරමුණ පෝට්ටුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ සංධානයක් එක්ක අපි තරඟ කරනවා. හැබැයි මේ වෙද්දී අපි සමාජිකත්වයේ දරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ ශ්‍රී ලංකා නිදහස් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් අතර ඇති වෙලා තියෙන දේශපාලන එකමුතුභාවය අනුව මේ මාසයේ අවසාන වෙන්නට ඉස්සෙල්ලා පොදු සංධානය මේ දේශපාලන සංවිධාන වල එකමුතුවෙන් ඇති වෙන්නට බොහෝ විට ඉඩ තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයට නිසි සාධාරණයක් ඉෂ්ට නොවිච්ච උදවිය මමත් මගේ පිටිපස්සේ ඉන්න ලක්ෂයකට ආසන්න ජනතාව ක්‍රියාකාරිකයෝ අද එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසයක් නැතුව ඉන්නවා. තව මෙහෙත් ඉන්නා මන්ත්‍රීන් කෑ ගහන අපි තමයි බර ඇද්දේ පහුගිය දවස්වල ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. හැරොන් ලක්ෂය කිව්වා. දැන් ඒ අය දැන් කියනවා අපිට සැලකුවේ නැහැ රනිල් අපිට බොරු කරා කියලා. එහෙම බොරු කරපු නිසා තමයි දුනේස් ගංගන්ද මැතිතුමා අපිත් එක්ක එකතු වුණේ. කුමන දේශපාලන මතිමතාන්තර අපි අතර පැරණි කාලයේ තිබුණත් ඒ සියල්ල අමතක කරලා රත්නපුරෙන් ඉඳ අපි ඔක්කොම එකතුලා මේ දීපු ආදර්ශය සමස්ත ශ්‍රී ලංකාවම වෙලා ගන්නවා හෙට දවස් වෙනකොට. අද මේ වෙනකොට මෛත්‍රීපාල මැතිතුමාත් මහින්ද මැතිතුමාත් මුල් වී මේ රට පුරා ඒකරාශීකරණ ජනබලවේග රනිල් වික්‍රමසිංහ යම් ආකාරයකට කඩතොළු කිරීමට යටිකුට්ටු ක්‍රියාමාර්ග ගෙන යන බව ගැන අපිට කිසිම සැකයක් නැහැ. පක්ෂ දෙකකට කඩලා හුරු පුරුදු චන්දිකා බණ්ඩාරනායක මැතිනිය තමයි මේ වැඩේ පස්සෙන් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ උමනාව ඉෂ්ට කරන්න සුරකින්න සංවිධානය හදලා හැබැයි 10 දෙනෙක් එකතු කරගන්න බෑ ওই වැඩේට නායකයෝ එක්ක වෙන්නේ නැහැ. මන්ත්‍රීවරු එක්ක වෙන්නේ නැහැ. මේ ලොං හැලිච්ච නායකයෝ දෙන්නේ කල්ලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න උත්සාහයක් දරනවා. පීකට ඉඩ තියන්න. ඒ වැඩේ නිවැරදිව කරපු හින්දා දිවාහාරය සහ බීම ලබා දුන්නා රාජිත සේනාරත්න ඇමතිතුමාලා ගෙදර. එයාටත් පක්ෂ කඩලා හුරුයි. ඒ වැඩේම තමයි කරන්න යත් ලෑස්තියි. කැබිනට් මණ්ඩලයේ අමාත්‍යතුර සංඛ්‍යාව 35 දක්වා ඉහළ දමන්නේයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද සඳහන් කළේ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයා සිය අමාත්‍යංශයේ නිල නොවන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මේ වන විට කටයුතු කරන බවයි. ආණ්ඩුවේ පක්ෂ තුනක් හිටියා. එක්සත් ජාතික පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මුස්ලිම් කොංග්‍රසයත් එක පක්ෂයක් විතරයි අයින් වෙලා තියෙන්නේ. අනිත් පක්ෂ දෙකම තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධව නීතිපතිවරයාගෙන් අදහස් විමසලා තියෙනවා. ඉතින් අඩුතරමේ අපේ ඉල්ලීම 35 දෙනකොටවත් දක්වා අමති මණ්ඩලය දීර්ඝ කරන්න කියලා. අන්තිකා මෙතනිය වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 18 දෙනෙක් එක්ක ආණ්ඩුව හදන්න සැලසෙනවා. ඒක එහෙම අවස්ථාවකට ආවොත් චන්ද්‍රිකා මැතිණිය කියලා කියන්නේ අපි දන්නවා යහපාලන ආණ්ඩුව ගොඩනගන්නට කරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ඉතාමත් සමීපව කටයුතු කළා. එතුමියත් එක්ක නැවත අපට එකතු වෙන්න. අපි කැමති එතුමියත් පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය දෙනවා නම් මම විශ්වාස කරන්නේ අමාත්‍ය ධූර වැඩි කිරීම නෙමෙයි කළ යුත්තේ. අපි කරන්නට ඕන රටේ ජනතාවට සහන ලබා දීලා ඊළඟ මැතිවරණයට පක්ෂයක් හැටියට සූදානම් වීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩලා තියෙනවා. අවුරුද්දක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරු දෙන්නෙක් පත් කරන්නට සිද්ධ වුණා. දුමින්ද දිසානායක මැතිතුමා හොඳට ඒ කාර්යය කරගෙන ඉද්දී ආචාර්යතුමාට බාර දුන්නා. දැන් ආචාර්යතුමාගේ මහාචාර්ය තුමෙකුට බාර දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මම දැක්කා Facebook එකේ දාලා තියෙනවා ක්‍රිකට් කාපු මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණේක මාළුකු දෙයක්ද කියලා. නෑ පොදු අපේක්ෂකෙක් නෙමෙයිද මේ පාර දාන්නේ? නෑ පොදු අපේක්ෂක දාන්නේ නෑ. පොදු අපේක්ෂක හරියන්නේ නෑ. දැන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් තමයි ඕනේ. අපි දිනනවා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් එක්ක. කවුද දාන්න බලාපොරොත්තු වෙන්නේ? ඒකේ වෙලාවට කියන්න. දැන්ට අපිට නායකෙක් ඉන්නවනේ. ඒ නායකයත් එක්ක අපි ගමන යනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි 2019 නොවැම්බර් මාසේ ජනාධිපති අපේක්ෂකයා හැටියට අපි පත් කරනවා. අපේම පක්ෂයේ බහුතරයක් එක්ක එකතු වෙලා ඒ වගේම නායකත්වයත් එකතු වෙලා හොඳ අපේක්ෂකෙක්. එතුමා දැන් මම කාර්යාලයේ වැඩ කරනවා.
අපි කාටවත් ඕන ඕන විදිහට නටන්නේ නැහැ. අපි අපිට ඕන විදිහට නටන්නේ. මෙච්චර කල් යහපාලනේ අපි කරේ, දැන් කරන්නේ දේශපාලනේ. ඒ නිසා දැන් බය නැතුව එවැනි යම් කිසි හිරකිරීම් කරනවා නම් ජනාධිපතිවරයා අපිටත් එතුමත් එක්ක යම් කිසි විදිහකින් මේ වැඩ කටයුතු කරගෙන යන ක්‍රමයක් හොයාගන්න වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් මගේ අමාත්‍යංශයේ මම මනුෂ්‍ය නානකමතුමට සම්පූර්ණ නිලලුණත් නියෝජ්‍ය අමාත්‍ය හැටියට වගකීම් ඔක්කොම බාර දීලා තියෙනවා. එතුමා වැඩ කරනවා. සමහර අපේ පක්ෂයේ නොවන අද අපේ ආණ්ඩුවේ නැමැතිවරු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙලේ අවදිවීමට ඇඟිල්ල දික් කරනවා නම් ඒ ඇමතිවරයාට හෝ ඇමතිවරුන්ට අපි අනතුරු අඟවනවා නම් පුළුවන් නම් තමුන්නාසලා පෙබරවාරි මාසේ තමුන්නාසලාගේ අයවැය ඉදිරිපත් කරනවා. ඒ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ තමුන්නාසලාගේ වැය ශීෂ්‍යයට අවශ්‍ය කරන ඡන්දෙම අපි ඉල්ලනවා. විපක්ෂෙන් ඉල්ලන්න ඕනේ. තමුන්නාසලා කරන සැබෑ වැරදි අපි පෙන්නා දෙයි. එහෙනම් පසුපිලි මන්ත්‍රීවරුන්ගේ දුක්ඛඳ වුණාවට ප්‍රශ්නෙට ඕන අභියෝග කරනවා නම් අපි සූදානම් එතුමාලාට අභියෝග කරන්න. මත්කුඩු ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා වී ඇති පසුබිමක මත්කුඩු වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර ඔවුන් සමාජයට වැඩදායි පුරවැසියන් බවට පත් කර ගැනීමේ වැඩපිළිවෙලක්ද මෙවැනි විට ක්‍රියාත්මක වෙනවා. අද දරන මේ ගවේෂණය ඒ පිළිබඳවයි. ගෙවුණු 2018 වර්ෂයේ පමණක් මත්කුඩු කිලෝග්‍රෑම් 760ක් ගුවන් මගින් සහ මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනීමේදී පොලිසිය සහ රේගු නිලධාරීන් විසින් සොයාකරනු ලැබුවා. කිලෝග්‍රෑම් 278ක් වූ මෙරට ඉතිහාසයේ විශාලතම මත්කුඩු තොගය පසුගියදා සොයාගත්තේ ගල්කිස්ස ප්‍රදේශයෙන්. මෙවැනි පසුබිමක මේවන විට රට තුල සෑම පවුල් 10කටම එක් පුද්ගලයෙක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවා. මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් කිලෝ කරණින් මත්කුඩු ශ්‍රී ලංකාවට ගෙන එන විට සමස්ත ජනගහණයෙන් 2%ක් එහි ගොදුරු පවට පත්ව තිබෙනවා. මත්කුඩු ජාවාරමට මරණීය දඬුවම් ලබා දීම දක්වා නීති රීති කොතරම් දැඩි කර තිබුණත් දිනෙන් දින මත්කුඩු වලට ඇබ්බැහි වන සමාජය ඉහළ යාම නිසා රජය පුනරුත්ථාපන ක්‍රියාවලියක් ආරම්භ කළේ තරුණ ජීවිත රැකගැනීමේ අරමුණින්. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ ක්‍රියාත්මක අවිස්සාවේල්ල පුවක්පිටිය ජයවිරු සමාධි නිවහනත් එවන් ස්ථානයක්. ඉදර ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ, සල්ලි තියෙනවා. මගේ තාත්තා රටේ ප්‍රධාන මුළු රටම අඳුරන චරිතයක්. ගොඩක් ආදරේ මං අම්මලා අප්පච්චිටයි. මන්නම් කියන්න තියෙන්නේ බොන්න එපා, මොකද බිව්වොත් වෙන්නේ Tamanට අම්මා තාත්තා නැතිනවා, සහෝදර සහෝදර නැතිනවා. ඉතින් ওই දේවල් එක්ක Tamanටම ජීවිතය එපා වෙනවා. මේ වැඳලා කියන්න පුළුවන් නම් වැඳලා කියනවා බොන්න එපා කියලා. ඊරිදා අවසන් ආයතනෙට ඇතුළුනේ. දැන්දත් දැන් තාම වෙනතුරු මං නිින්දක් නැහැ. මුළු ඇඟපත්තම රිදෙනවා. හෙරොයින් ඇඟේ නැති වේදනාව පරිම දැන්ලා තියෙන්නේ. මේ කතා කරන්න කන්නේ බොහොම අමාරුයි. කොයි ඔය කන්න බෑ, නිින්දක් නෑ. අම්මයි නංගි විතරයි මට දැන් ඉන්නේ. නංගි ඇත්තම කියලා නංගි ඩිග්‍රියක් අරන් ඉන්නේ කැම්පස් ගිහලා. එයා ගැන කලදාසාව තියෙන්න ඕනේ මං හින්දා දැන් නැති වෙලා තියෙන්නේ. මං ගැන ලැජ්ජ වෙනවා මම. මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය අතරතුර ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන අතර ඉන්පසු එම පිරිස සමාජගත කිරීම සිදු කරන්නේ කෙසේද? පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ ප්‍රධානම කාර්ය විශේෂත්වයක් වන්නේ කිසිදු අවසරයක් ඒ සඳහා ලබා නොදීම. මත්ද්‍රව්‍ය ලෝලියෙක් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඉඳලා ඒ තානවැතුම් පස්සේ ඔහුට විරමණ ලක්ෂණ පහළ වෙනවා. ගොඩක් දෙනෙක් සික් එක කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කාලය තුළ එහිදී ජල ප්‍රතිකාරය තමයි කරන්නේ. ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. අධිකරණ යොමු වෙන හැම කෙනෙක්ම පසු විපරම් කාර්ය සඳහා අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීන් වෙත යොමු කිරීම කරනවා. ඒක මෙහෙන් නිදහස් කරනවත් එක්කම ලිපියක් මගින්ම යොමු කිරීම කරනවා. ඔබගේ ආදරණීයකු නැත්නම් අසල්වැසියෙකු මේ අවස්ථාවත් ඉරණමට ගොදුරුව ඇතනම් වහාම එවන් මධ්‍යස්ථානයක් වෙත යොමු කරලීම ජාතික වගකීමක් ලෙස සිහි තබා ගන්න. සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැපුතුනේ. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. පුද්ගලිකු වනාලියෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වන අයුරු දක්නට ලැබෙනවා. ඔය
පදුල බණ්ඩාර වෙළඹාර්ගයේ උඩුනුවර අටේකණුව ප්‍රදේශයේදී තිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ඊට ඉදිරියෙන් ධාවනය වූ ටිපර රථයේ ගැටෙන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. මිගමු කොප්පරහන්දි ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතුළත් කළ සුනකෙකු කූඩුව තුල සිටියදී ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. 21 වෙනිදා රාත්‍රියේදී ගිනිතැබීමෙන් දරුණු පිළිසුම් තුවාල ලැබූ සුනකයා ඊට පසු දාමිය ගියා. ශරීර කොටස් අලවිය පිණිස විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙසෙන දෙවියන් මරා දැමීමේ ජාවාරමක් පිළිබඳව ලද තොරතුරක් මත විල්පත්තු අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් විසින් ඊයේ දිනේ විශේෂ වැටලීමක් සිදු කළා. එෙහිදී ජාවාරම් කරුවන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති අතර එෙහිදී ඔවුන් හෙලිකර ඇත්තේ විෂ අඩංගු කළ මස් ආහාරයේදී මෙම දෙවියන් මරා දමා දෙවියන්ගේ දත් අධික මිලකට විදේශිකයින්ට අලෙවි කරන බවයි. කොළඹ සිට මීගමුදක් වදහවණය වූ යකඩ පෙටවූ බහලුම් රථයක් අදාළියෙම ජායල වැලිගම්පිටිය මන්සන්දියේදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ නිවතර ධාවනය වීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බහලුම් රථයේ සහායක රියදුරු හා පදිගෙක එම ස්ථානයේදීම විය ගොස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එපුතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත් වෙනවා. රාත්‍රී 9:00ට අපගේ ඉංග්‍රීසි පුවත් විකාශය අද දැන්න 24 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකි. සුබ රාත්‍රිය. This is Adaderna 24/7.